සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුන් දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුනුපස්සාමි යං භාවිතං බෞලීකතං මහතෝ අත්තාය සංවත්තති අත ඉදං භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ ආසේවිතං භාවිතං බෞලීකතං මහතෝ අත්තාය සංවත්තති ඉති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේ විසින් මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ බුද්ධානුශාසනාවක් ඉදිරිපත් කරමින් වෙසක් සතියේ නිමිත්තෙන් මේ ධර්ම දේශනය අපි තාම ධර්ම ගරුත්වයෙන් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. ධර්ම ශ්‍රවණය නිවනට පිවිසීමේ දොරටුවක්, ධර්ම දේශනාව නිවන් දොරටුවක්, ධර්ම සජ්ජායනාව නිවන් දොරටුවක්, ධර්ම සම්මාර්සණය නිවන් දොරටුවක්, භාවනාව නිවන් දොරටුවක්. එයින් දැන් මේ වෙසක් සතියේ පුරාම ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාදී නිවන් දොරටු විවර කර ගනිමින් සාර්ථක වෙසක් සතියක් පවත්වන්නට දුනා නේද? අදත් ඒ උතුම් අවස්ථාවකටයි මේ සම්බන්ධ වන්නේ. මාතෘකා කළ සූත්‍ර පාඨයේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඒක ධර්ම පාළියේ සඳහන් වෙන නිතර භාවිතා කළ යුතු සූත්‍ර පාඨයක්. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුනුපස්සාමි යං ඒවං භාවිතං බහුලීකතං මහතෝ අත්ථාය සංවත්තති යතේදම් භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ ආසේවිතං භාවිතං බහුලීකතං මහතෝ අත්ථාය සංවත්තති. මහණෙනි, යම් ධර්මයක් ආසේවිත භාවිත බහුලීකృత කරන ලද්දේ නම් මහත් අර්ථයක් ලෙස පවත්නේද? එවැනි චිත්තේ සමාන අන් ධර්මයක් ඇත්තේ නැත. මහණෙනි, චිත්තය ආසේවිත භාවිත බහුලීකృత කරන ලද්දේ නම් මහත් අර්ථයක් ලෙස පවති. මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුමයි. දැන් අපි සලකා බලමු මේ සූත්‍ර පාඨයේ අභ්‍යන්තරය. සැබවින්ම බුද්ධ ධර්මයේ පරමාර්ථය සිත දියුණු කිරීමනේ. සිත දියුණු කිරීමයි බුද්ධ ශාසනයේ පරමාර්ථය. සිතට මුල්තැන දීලායි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ. මනෝ පුබ්බංගම ධම්මා ආදී බොහෝ තැන්වල සඳහන් වෙනවා. කුසල අකුසල සෑම ධර්ම ස්වභාවයකට පුරෝගාමි වන්නේ සිතයි. සිත ප්‍රසන්න සිතින් යුතුව කරන්නේ කියන්නේ සිතන්නේ නම් ඉෂ්ඨ විපාක සැප විපාක ලැබෙන බවක්, සිත අප්‍රසන්නව කරන කියන සිතන දේ දුක් විපාක දෙන බවක් බොහෝ තැන්වල සඳහන්ව පවතිනවා. දැන් අපි සලකා බලන්නට ඕනේ අපේ සිතින් අපට ගන්න මොනතරම් වැඩ කටයුතු තිබෙනවාද කියලා. අත්ත වශයෙන් මේ සූත්‍ර පාඨයේ සඳහන් වෙනවා ආසේවිත භාවිත බහුලීකත කියන වචන තුනක්. ආසේවිත කියන්නේ යම්කිසි ධර්මයක් පළමුවෙන් පටන් ගැනීම. භාවිත කියන්නේ නැවත නැවත යෙදීම. බහුලීකත කියන්නේ බහුල වශයෙන් යෙදීම.
සිත කියන ධර්මතාව ආසේවිත භාවිත බහුලීකත වශයෙන් පුරුදු කර ගන්නා ලද්දේ නම් මහත් වූ අර්ථය කියන්නේ ස්වල්පාර්ථයක් නෙමෙයි මහත් වූ අර්ථයක් මහත් වූ ප්‍රයෝජනයක් මහත් වූ ආනිසංසයක් ලද හැකි බවයි අපි සලකා බලමු සිත කියන එක අරූපී ධර්මයක් නෙමෙයි සිත කියන එක ඇහැට පේන දෙයක් නෙමෙයි සිත දැනගත හැකි වන්නේ සිතින් ගන්න අරමුණු අනුවයි කෙනෙක් සන්තෝෂයෙන් ඉඳිමු සන්තෝෂයෙන් ඉන්නකොට මුහුණ ලස්සනයිනේ සිනාමුසු මුහුණක් දකින්න ලැබෙනවනේ දුක්මුසු මුහුණක් ඒ වෙලාවේ නැහැනේ එතකොට ඔහුගේ ඉරියව් පැවැත්ම සකස් වුණේ සිත නිසා අන්න සිත තේරුම් ගත්තේ කාරමුණ සිත කනගාටුවෙන් තියෙන වෙලාවේ මුහුණ අවලස්සනයිනේ කනගාටු දායක මුහුණක්නේ පේන්නේ එතකොට අපි අරමුණින් දැනගන්නවා මෙන්න සිත කනගාටු සහිත සිතක් බව ඔය වාගේ අපට ලැබෙන අරමුණු තුලින් තමයි සිත මනගන්නට පුළුවන් වන්නේ සරාග සිත විතරාග සිත සදෝස සිත විත දෝස සිත සමෝහ සිත විත මෝහ සිත ආදී මා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ 16 ආකාරයකට සිතේ අවස්ථා තේරුම් ගන්න උපදෙස් දීලා තියෙනවානේ මෙන්න මේක නිසා සිතින් ගන්න අරමුණු තුලින් සිත අපට මනගන්න පුළුවන් දැන් සමහර විට කෙනෙකුට යම් කෙනෙක් ස්තුති කරනවා ප්‍රශංසා කරනවා ගුණ කියනවා ඒ වෙලාවේ ඔහුගේ සිත ඉපිලි යනවා නම් ඔහුගේ සිත ආඩම්බර වෙනවා නම් ඔහුගේ සිත බලවත් ප්‍රමෝදයට පත් වෙනවා නම් තේරුම් ගන්න පුළුවන් අන්න ආසාවක් අන්න මාන්නයක් ඒ හිතේ පහළ වුණා කියලා යම් කිසි විදියකින් ස්තුති කරන වෙලාවේ සැලෙන්නේ නැතුව කම්පණය වන්නේ නැතුව උදං වන්නේ නැතුව අත්පොළ සංගාන්නේ නැතුව සාන්තව තැන්පත්ව ඒට සවන් දීගෙන ඉන්න තරම් සමත් නම් අකම්පිතව අන්න ඒ තැනත්තාගේ සිත බොහොම සංසුන් සිතක් බව තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ අනුව සිතේ පැවතුම් අපි තේරුම් ගනිමු එතකොට මේ සිත දියුණු කර ගැනීමට බුද්ධ ධර්මයේ තියෙන උපදෙස් රාශියක් එයින් ප්‍රධාන තැන ගන්නවා භාවනාව භාවනාවේ තියෙන කොටස් දෙකක් සමත භාවනාව සහ විපස්සනා භාවනාව නමි සමත කියන්නේ සංසිඳීමේ භාවනාව විපස්සනා කියන්නේ පරමාර්ථයන් අවබෝධ කරගැනීමේ භාවනාව මේ භාවනාව කියන වචනේ බොහෝම ගරු කටයුතු වචනයක් මේ ගරු කටයුතු වචනය අපි ආරක්ෂා කරගන්න වටිනවා මණිකක් කියන මේ ද්‍රව්‍ය මණික කියන එක රත්නයක් නේ මේක දැලි දූවිලි වැදෙන තැනක තියුවොත් වරදක් මේක හොඳ සුදුසු තැනක ගෞරවාන්විතව තබා ගත්තොත් මණික දීප්තිමත් දීර්ඝ කාලයක් පවතිනවනේ ඒ වගේ තමයි භාවනාව කියන එක ගරු කටයුතු දෙයක් දැන් බොහෝ සෙයින් මේ භාවනා කරනවා කියලා ප්‍රසිද්ධව කරන දේවල් තියෙනවා එයින් සමහර විට භාවනා කියන වචනේ කාලේ හිටියන්නේ මාතික මාතා කියලා සදහවත් මව් කෙනෙක් ශික්ෂා පදයක්ම මම භාවනා කරනවා කියලා කියන්නත් තහන උත්තරී මනුස්ස ධර්ම ශික්ෂා පදේ තියෙනවානේ අන්තමසෝ ශුන්‍යාගාරය අබිරමාමීති මම විවේක තැනක ඉඳගෙන විවේකව හිත දියුණු කරගන්නවා කියන්නවත් හැප නැහැ එතරම් මේක ගරු කටයුතු දෙයක් ඒකට කියන්න ඕනේ බොහෝ තැන් වල තියෙනවා සමන ධම්මං කරෝමි මෙන්න හොඳ වචනයක් මහානදම් පුරනවා මේ වාගේ වචනේ කැපයි එතකොට එයින් මහානදම් පුරනවා කියන එක මොකක්ද කියන එක විමසුවොත් තමයි තේරුම් ගන්න පුළුවන් අර බුද්ධ කාලයේ හිටියන්නේ මාතික මාතා කියලා සදහවත් මව් කෙනෙක් එතුමියගේ ගම ආශ්‍රිතව ආරණ්‍ය සේනාසනයක් පැවතුණා ස්වාමීන් වහන්සේලා 69ක් වස්සසුවා මේ ගමේ පින්දපාතේ යැපෙමින් භාවනා කළා 1000ක් මේ මාතික මාතාව තමන්ගේ පිරිසත් එක්ක ගියා ආරණ්‍යයට ස්වාමීන් වහන්සේලානේ කැපකරුවෙක් හිටියා යදී හැඳේ වහාම තැන්තන් වලින් රුක්සවන් වලින් එහි මෙහින් ස්වාමීන් වහන්සේලා පැමිණ තම තමාට නියමිත ආසනවල වාඩි වුණා මේ මාතාව ගෙන ගිය ගිලන් ප්‍රසාදයේ පිළිගන්නලා වැඳලා ඇහවා ස්වාමින් වහන්ස ආර්යයන් වහන්සේලා මොකද මේ තැන්තන් වල ඉඳලා ආවේ එක් තැනක දකින්නේ නැත්තේ ඉතින් ස්වාමින් වහන්සලා කිව්වේ මෑණියනේ අපි මේ මහානදම් කරනවා එතකොට මේ මෞතුමී බුද්ධිමන්ත නිසා ඇහවා ස්වාමිනේ මහානදම් කරනවා කියන්නේ මොකක්ද
මෑණියනි අපේ මේ ශරීරයේ හේසා ලෝමා නකා දන්තා තචෝ ආදී කොටස් 32ක් තියෙනවානි. මේක පිළිකුල් වශයෙන් සහ ධාතු වශයෙන් සහ කසින වශයෙන් භාවනාට නංගන. එතකොට මෞතුමිය අනේ ස්වාමීනි ඒක ස්වාමීන් වහන්සේලාට විතරක් දෙක අප ගිහ අපිට කැප නැන්ද? කැපන් පාටක් කරනවා නම් හොඳයි. අනේ ස්වාමීනි මට කියලා දෙන්න. ස්වාමීන් වහන්සේලා කියලා දුන්නා මේ කරන්න ඇති. භාවනා කමඨාන කියලා දුන්නා. ඉතින් මෙතුමිය සසර පුරුදු කරපු කෙනෙක් නයි. එනිසා මෙතුමිය ගෙදර ගිහින් මේ ද්වත් පින්සාකාර භාවනා වැඩුවා. එතුමියට පිළිකුල් වශයෙන් ධ්‍යාන ලැබුණා, කසින වශයෙන් ධ්‍යාන ලැබුණා, ධාතු මනසිකාරයෙන් විපස්සනාට හැරුණා. එතුමියට පුළුවන් වුණා සෝවාන්, සතරදාගාමි, අනාගාමි කියන මාර්ගඵල තුනක් අවබෝධ කරගන්න ලැබුණා අභිඥා බල සහිතව. ඒ කියන්නේ పూర్වේ නිවාස අභිඥාව ලැබුණා. දිව්‍යං චක්ෂුර විඥානේ ලැබුණා. පරසිද්ධාන්නා චේතෝපරි අභිඥාව ලැබුණා. එවාගෙම දිව කන් නුවණ දිව ශ්‍රෝත සභිඥා ලැබුණා. ඉරිදිවෙද ලැබුණද කියලා නැහැ, ලැබෙන්න ඇති. එතකොට මේ නිසා ඒ මාතුමිය දැන් ස්වාමින් වහන්සේලාගේ සිත් බල බලා ස්වාමින් වහන්සේලාට ගැළපෙන අයුරින් සිව්පස්සේ ලැබෙන සැලසුවා. වැඩි කල් ගියේ නැහැ. ඒ මාතුමියගේ උපකාර නිසා ස්වාමින් වහන්සේලා 69ම සෞඛ්‍යස් නසා අරිහත්ත්වයට පත් වුණා. එයින් පැහැදිලි වෙනවා මේ භාවනාව කිනක කොච්චර ගරුත්වයෙන් ආරක්ෂා කළාද කියලා වචනේ. මහානදම් කරනවා කිව්වා මිසක් අපි මේ භාවනා කරනවා කිව්වේ නෑනේ. අන්න ඒක නිසා ගරු කටයුතු වචනයක්. දැන් අපි සලකා බලමු මේ භාවනාවේ අවස්ථා දෙක. සමත භාවනා, විපස්සනා භාවනා. සමත භාවනාවේ තියෙනවා මාතෘකා 40ක්. කසින නමින් භාවනා 10ක්, අසුභ භාවනා 10ක්, අනුසති භාවනා 10ක්, ලක්ම විහාර භාවනා 4ක්, අරූප භාවනා 4ක්, ආහාරේ ප්‍රතිකූල සංඥා භාවනා 1ක්, ධාතු මනසිකාර භාවනා 1ක්. සියල්ල 40. මේ 40න් කෙරෙනවා සිත සංසිඳවීම. කුමක්ද මේ සිත සංසිඳවීම කියන්නේ? අපේ සිත නිතරම අලු ගොඩකට ගලක් ගැසූ විටමින්, ජල තලයකට කැට කැබලිටක් කෝටු කැල්ලක් දැමූ විටමින්, ගහක් මුදුනක බැඳ කොඩියක් මෙන් නිතර සැලෙන ස්වභාවය, විසිරෙන ස්වභාවයයි තියෙන්නේ. ඒ මොකද මේ සිත නිතරම බලාපොරොත්තු වෙන සැප හොයන්නේ. අත්යෙන් අත්යට පැන පැන යන මේ රිලා වඳුරු ගනි සතුන් නිතරම රසමියුරු පළතුරු සොය සොයා, කොළ දළු සොය සොයා පණි පණි යනවා. එවගේ මේ මැස්සු නොයෙක් විදිහේ සුවඳ මල් සොය සොයා යාසර කරනවා. එවගේම මේ සිතේ ස්වභාවය සැප හොයනවා. ඇත්ත වශයෙන් සිත බොහෝම වාසනාවන්තක. මේ සැප හොයන සිතට නියම සැපයක් නැති නිසා ඒ තැන විසිරි විසිරි පවතිනවා. ආහවල් දේ හරි කියලා තේරුම් ගන්න සිතට අරමුණක් නැති නිසා. එතකොට මෙන්න මේ නොසන්සුන්කම තුලින් අපේ සිත අඳුරු කරන ධර්මතා පහක් පහළ වෙනවා. ඒ වාට කියනවා පංච නීවරණ කියලා. මොනවද? කාමච්ඡන්ද නීවරණ. මේ පස් කම් සැප ගැන සිත සිතා සිටීම. ව්‍යාපාද නීවරණ. නොයෙක් නොයෙක් අරමුණු ගැන නුරුස්සන ගති ප්‍රතිගසිත පහළ කර ගැනීම. කීන මිද්ද නීවරණේ. ඇලිමැලි අසල දු අලස ගති හා මේ මන්දෝත්සාහී බව. උද්දච්ච කුක්කුච්ච නීවරණ. සිතේ විසිරියාම සහ පසුතැවිලි ගතිය. විචිකිච්ඡා නීවරණය. සිතේ සැකය සාංකාව. මේ ගති පහ මේකට කියනවා පංච නීවරණ. මේවා එකක් හරි තියෙනවා නම් සිතේ නෑ සාන්ති බවක්. සිතේ සංසුන් බවක් නෑ. සිත බොහෝම අකර්මණ්‍යයි, අඳුරුයි. මෙන්න මේ තත්වය තියෙන නිසා තමයි සිතට සැපක් නැත්තේ. එතකොට සමත භාවනාවෙන් කෙරෙන්නේ මෙන්න මේ පංච නීවරණ සිතින් යොමුයි. පහ කිරීමයි, ඉවත් කිරීමයි, යටපත් කිරීමයි. එයින් ලැබෙන සංසිඳීමට කියනවා සමතහ කියලා. ඒක සම්මුති අරමුණකින් තමයි සිද්ධ වෙන්නේ. පරමාර්ථ අරමුණේ සමත කියන්නේ නැහැ. සම්මුති අරමුණේ තමයි සමත වශයෙන් සංසිඳීමටපත් වෙන්නේ. දසකසන කියන්නේ සම්මුති අරමුණ. දස ආසුභ කියන්නේ සම්මුති අරමුණ. බ්‍රහ්ම විහාර කියන්නේ සම්මුති අරමුණ. හැබැයි මේ අනුසති භාවනා තුළින් දෙකක් පමණක් සම්මුති අරමුණු තියෙන, අනිත් අටම පරමාර්ථ අරමුණු. ආහාර පටික්කුල සංඥා ධාතු මනසිකාර දෙක පරමාර්ථ අරමුණු. එවාගෙම අරූප භාවනා හතරෙන් දෙකක් සම්මුති, දෙකක් පරමාර්ථ. පරමාර්ථ අරමුණු තියෙන ඔක්කොම 10යි. ඒ පරමාර්ථ අරමුණු වලින් කියන්නේ රූපාවචර ධ්‍යාන වැඩෙන කර්මස්ථාන 40න් පරමාර්ථ අරමුණු 10ක් තියෙනවා.
ඒවා ධ්‍යාන භාවිත වැඩෙන්නේ උපචාර සමාධි වශයෙන් නිවරණ යටපත් වෙන සමාධි ලැබෙනවා. අනිත් හිම්ම ධ්‍යාන භාවිතපත් වෙනවා. ප්‍රථම ධ්‍යාන ලැබෙන භාවනා තියෙනවා. ප්‍රථම ධ්‍යාන පමණක් ලැබෙන භාවනා 11ක්. අසුභ භාවනා 10යි ප්‍රතික්‍රල මනසිකාර භාවනා. පළවෙනි දේනි තුන්වෙනි ධ්‍යාන තුන බැගින් ලැබෙන භාවනා තුනක් තියෙනවා. මෙත්තා කරුණ මුදිතා. ආනාපාන සතියයි දසකසිනියයි කියන මේ 11න් පුළුවනි රූපාචර ධ්‍යාන සියල්ල උපදවන්න. උපේක්ඛා බ්‍රහ්ම විහරණින් රූපාචර හතරවෙනි ධ්‍යානෙ උපදවන්න පුළුවන්. අරූප සමාපත්තියකින් අරූප සමාපත්තිය වශයෙන් චතුර්ථ ධ්‍යාන සම්ප්‍රයුක්ත සමාධිය. එතකොට මෙන්න මේ සමත භාවනා තුළින් පුදුමාකාර මානසික සංසිඳීමක් ලැබෙනවා. එපමණක් නෙමෙයි මනසට විශාල ආලෝකයක් ලැබෙනවා. දැන් දස කසින වැඩීමේදී කසින නිමිත්තක එන ආලෝකය පුදුමාකාරයි. මේ ආලෝකය තමන් ඉන්නවට විතරන්නේ මේ සක්වලට දසදහස් සක්වලට කෙල ලක්ෂයක් සක්වලට අනන්ත සක්වලට උඩ යට සරස විහිදුවන්න පුළුවන්. එසේ විහිදුවන්න පුළුවන් ආලෝක සම්භාරයක් මේ කසින භාවනා තුළින් ලැබෙන. එවාගේම ආනාපාන සතියෙන් ආලෝකයක් ලැබෙනවා. ඒක තමවට පමණයි ඈතට විහිදවීමක් නෑ. හැබැයි ලෝතුරා බුදුරජාණන් වහන්සේට නම් දසදහස් සක්වල අනන්ත සක්වලට ඒ ප්‍රතිභාග නිමිත් ආලෝකේ පැතුරුන බව සඳහන් වෙනවා. දැන් අපි සලකා බලමු මේ භාවනා තුළින් අපට මොනතරම් සැනසුමක් ලබා ගන්න පුළුවන්ද කියන මේ ලෝකයේ අපි බලාපොරොත්තු වෙන එකම දේ සැනසුමනි. වාඩි වෙන්න ඕනේ සැනසුමි, නැගිටින්න ඕනේ සැනසුමි, ආහාරය ගන්න ඕනේ සැනසුමි, ඇවිදින්න ඕනේ සැනසුමි, එවාගෙම කටයුතු කර්මාන්ත රාජකාරී කරන්න තියෙන්න ඕනේ සැනසුමි. මේ සැනසුම නැති නිසා තමයි හැම විටම අසහන කාර්යව බොහොම නොසන්සුන් බවෙන් කාලය ගෙවන්න සිද්ධ වෙන්නේ. මේ தත්ත්වය අපට යටපත් කරන්න ඇති කොම පිළිවෙත තමයි මිල මුන්දලකින් ගන්න නැති ප්‍රවේණියෙන් නොලැබෙන දස දිසාවේ කොතනකවත් සොයා ගන්න නැති තමාගේ සිත තුලින් උපදවා ගන්න පුළුවන් ශක්ති විශේෂය. මේක තමාගේ සිත තුල තමයි තියෙන්නේ. මේ සිත සංසුන් කරවා ගැනීම සඳහා නියම පිළිවෙත් මඟක් මේ භාවනා තුලින් ලැබෙන. පින්න තුන් අහලා තේනවා නේද? සාමාවති රාජමහේසිකාව. උදේනී රට කොසඹෑ නුවර උදේන රාජ්‍යරුවන්ගේ රාජමහේසිකාව සාමාවති. මෙම යතුළු 500ක් දෙනා බෞද්ධයන් වුණානේ. කුජුත්තරා උපාසිකාවගේ බණහලා මේ 500ක් දෙනා කෙරෙහි මහගන්ධිය කියන රාජ මහේසිකාව, ඒ රජුරුවන්ගේම තුන්වෙනි මහේසිකාව වෛර බැඳගත්තනේ. බුදුරජාන් වහන්සේ කෙරෙහි තියෙන වෛරය නිසා මේ පිරිස කෙරෙහි වෛර බැඳගත්තා. වෛර බැඳගෙන පුදුමාකාර උපක්‍රමයකින් රජුරුවන්ගේ හිත සාමවතිය ඇතුළු පිරිස කෙරෙහි බිඳෙවුවානේ. ඒක දිග කතාවක්. ඒ වෙන යන අපි දෙක කලාවක් ගන්නේ නැහැ. ඒ කියන්නේ සාමාවතියගේ මාලිගාවේ තියෙන රජතුමා පරිහරණය කරන දීනාව ඇතුලේ නයි පැටියේ හංගල තියලා ඕකෙන් තමයි රජුරෝ මේ බිසව කෙරේ බිඳෙවි. රජුරුවන් හිත බිඳෙවි. අන්තිමේ රජුරෝ කෝපාවිෂ්ඨ වෙලා රජ මිඳුලේ පේලියට මේ 500 හිතවල දහසක් බැලිතේ දුන්නක් අරගෙන විසෙපෙව දීමන්ති තුඩ ඇති ඊතලයකින් විද්දනේ. 500 එකම එක ඊතලෙන් අරන්ටයි විද්දේ. හැබැයි පුදුම දෙයක් වුණා. එන්න භාවනාවෙන් ලබන්නේ තියෙන චිත්ත ශක්තිය. සාමාවතේ තමන්ගේ මිතුරියම් 500ට කිව්වා, සහෝදරී වරුනි, කනගාටු වෙන්න එපා, බය වෙන්න එපා, දුක් වෙන්න එපා, නිහඬ වෙන්න එපා, මෙත් වඩන්න, මෙත් වඩන්න, මෙත් වඩන්න. සාමාවතේට හොඳට පුළුවන් මෛත්‍රිය භාවනාව. එයා 500ට පුළුවන් මෛත්‍රිය භාවනාව. සියලු දෙනා එක හිතින් මෛත්‍රිය වැඩුවානේ. මේ මෛත්‍රිය බලයෙන් හිතේ ශක්තිය කොච්චර පිහිටුණාද බලන්න. ඒ වෙලාවේ රජුරවන්ද දුන්න ඇදගත් විතරයි ගස්සන්න බෑ. රජුරවන්ගේ අත්පා සියල්ල දර දඬු වුණා. හරියට සිටියම් රුවක් වාගේ වුණා. මැටි රුවක් වාගේ වුණා. රජුරෝ භීතයට පත් වෙලා දහඩිය මුගුරු වැගුරුණා. ටික වෙලාවක් සමාපත්තියක් වාගේ මෛත්‍රී ධ්‍යාන වැඩෝ සාමාවතී මෛත්‍රී ධ්‍යානින් අවදි වෙලා මේ රජතුමාට තමම්ම කතා කළා. ඇයි රජුරෝ දාඩිය දාගෙන ඉන්නව අත්පා හොල්ලන්නේ? මේ බිසව කිව්වා මහරජුරවන්ද බය හිතුණාද? එතකොට අය මෙන්න සිහිය ආවේ කතා කරන්න. එහෙමයි මට ලොකු බයක් ඇති වුණානේ. එහෙනම් මහරජුරුවනි, මගේ පියාණන් වහන්සේ සරණ යන්න. ඔබේ පියාද ජීවතුන් අතරේ නැහැ නේද? ඒ පියා නෙමෙයි, ලෝතුරා බුදු පියාණන් වහන්සේ. මගේ පියාණන් වහන්සේ. උන්වහන්සේගේ ශ්‍රාවක ශිෂ්‍යාවක් මම.
එතකොට මේ රජුරුව දැන් හිත මුරුදු වුණා. අත්පා ලිහිල් වුණා. මේවා පැත්තකට වීස කළා. සාමවතිගේ පාවැන්දනි. තමන්ගේ බිසෝගේ පාවැන්ද. ඉවා නේ දේවයන් වහන්සේ මට නෙමේ වඳින්නේ. මං පියාණන් වහන්සේට වඳින්නේ. රජුරුව ඒ වෙලාවේ තමයි ලෝතුරා බුදු පියාණන් වහන්සේ සිහි කළ තුන් සැරයක් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියා නමස්කාර කොට තෙරුවන් සරණින්. මේ මොන ආචාර්යයක්ද? අර සාමාවතිය ඇතුළු පිරිසේ හොඳට භාවනාව දිනු කළ තිබුණා. අන්න සිතා සේවිත භාවිත බහුලීකත වශයෙන් කුරුදු කරගත්ත නිසා මොනතරම් වැඩක් කරගන්න පුළුවන් වුණාද? ඒ කියන්නේ සිත දිනු කර ගැනීමට මෛත්‍රියෙන් මොනතරම් පිහිටක් ලැබුණද? අන්තිමේ මේ අදාන්ත රජතුමා සුදාන්ත වුණානේ. එපමණක් නෙමෙයි, ඒ මාගන්ධයේ ක්‍රියාකලාප සියල්ලම නවතින්නත් ඒක හේතු වුණා. රජුරු ඊට පස්සේ අනුන්ගේ කේලම් බාරගත්තේ නැහැ. හැබැයි ඉතින් මේ පිරිසට කර්ම විපාකයක් තිබුණා పూర్වේ. ඒක නිසා රජුරුවන් නැති වෙලාවක, ඊනට ගිය වෙලාවක මාගන්ධයේ සුළු පියාලවා මේ සාමාත්‍යලු පිරිස මාලිගා පිටින් වට කළා, ගිනිබත් කළා. ඒක තින් කර්මික විපාකයක්, ඒතු ආනන්තරීය කර්මයක් කරගත්ත මෙලොවම විපාක ලැබුණා. ඔය පින්නතුන් දන්නව නේද? රජගහනුවර සිටියේ පුන්නේ සිටුවරයාගේ දියණිය උත්තරාව. මේ උත්තරාව 10-15ක් විවේක අරගෙන සිටු පුත්‍රයාගෙන් විවේක අරගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහා දානයක් දුන්නා. ඒ කාලේ කවුණු 15,000ක් ගෙවලා සිරිමාව තමයි තමන්ගේ ස්වාමියාට බාර දීලා හිටියේ. මේ සිරිමාව 14 වෙනි දවසේ මතු මහන්තලා විඳගෙන බැලුවා. මේ උත්තරාව ඇතුළු පිරිස දැලි වැකුණු ඇඳුම් ඇඳගෙන මේ මුළුතැන්ගේ දම් පිහින ඇති දැක්කා. මෙතුමේ කීර්ෂාවක් ඇති වුණානේ. දාගනාව ඇවිල්ලා අර දානේ සඳහා කැකෑරිමින් තිබුණු විශාල තෙල් හට්ටියක මේ ගිනියම් වෙලා තියෙන තෙල් කිනිස්සක් අරගෙන ඉෂට වැක්කිරුවානේ. මේ උත්තරාවගේ උත්තරාව හොඳට භාවනා දිනු කරපු උපාසිකාවක්. මේ උත්තරාව සිරිමාමියක කරන්න ලෑස්ති වෙනකොටම මෛත්‍රිය පටන් ගත්තා. මේ හැමෙලෑම කරන්නේ මෛත්‍රිය තමයි. මේ දාන උයන්නේත් මෛත්‍රිය වඩවඩා. ඒ වගේම තමන්ගේ වත් පිළිවෙක් කරන්නේ මෛත්‍රිය වඩවඩා. මේ භාවනාවෙන් හිත දියුණු කරගන්න පුළුවන් වුණාම අතරක් නෑර පුළුවන්කම ලැබෙනවා භාවනා මනසිකාරයේකින් දවස ගෙවන්න. ඒක ඉතා වැදගත් දෙයක්. මේ භාවනාවෙන් හිත දියුණු කරගන්න පුළුවන් වන්නේ මෙහිමයි. අතරක් නෑර ඒ තමන්ගේ චිත්ත පරම්පරාව මෛත්‍රී සිත් පරම්පරාව බාට පමුණවා ගන්න. අන්තිමේදී ඒ උත්තරාව මෛත්‍රිය වඩවඩා ඉන්නකොට ඉස මුදුනට මේ කැකෑරුණු තෙල් කිනිස වැක්කිරුවාම දහස්ක් වරක් පිසු සීතලම සීතල තෙලක් ඉසේ වැක්කිරුවාගේ සිහිල්ලා ගියානි. පුදුමයි. ඒ කියන්නේ මේ ගිනියම් වෙච්ච තෙලේ සීතල වුණා. දෙවෙනි එක වක් කරන්න හදනකොට බැරි වුණා. 16 වෙල්ල අල්ලගත්ත සිරිමාව. එතකොට මේ උත්තරාව මෛත්‍රී සිතින් අවදි වෙලා අර තමන්ගේ 16 වලක් වෙලා සිරිමාවට සමාව දුන්නා. බහෝදා සිරිමාව දානශාලාට කැඳවලා එතුමියා තින්න දානේ පිළිගන්වන්න සලස්සලා බුදුබණ අස්සවලා සෝවාන් මඟඵල නිවන් අවබෝධ කරවා දෙන්නත් සමත් වුණා. මොනතරම් පුදුමද? භාවනාවෙන් සිතක් දියුණු කරගත්තාම කෙනෙකුට පමණක් නේ තවත් පැයට පිහිට වෙන්න පුළුවන් හැටි. මේ වාගේ එකක් නේ දහසක් දේ අපට අහන්න ලැබෙන. පින්තුන් අහලා තියෙනවා නේද? බුද්ධ කාලේ සුබ්‍රහ්ම කියලා දිව රාජයේ තෞතිසා භවනේ නන්දන වනයේට දහසක් දෙවඟනන් එක්ක ගිහිල්ලා 500ක් දෙවඟනන් මල් නෙලනවා. 500ක් දෙවඟනන් මල් වඩම් ගොත ගොතා රජුරවඬ පළඳවනවා. ඔයේ ගායනා ගීතිකා කියමින් ස්තුති කරමින් මහා පුදුම මේ උත්සවයක්. ඔය අතරතේ මේ දිව රාජයාට 500ක් දෙනා දකින්නේ. මේ මල් නෙලමින් හිටියේ 500ක් දෙවඟනන් එක්කෙනෙක් වඩනේ. දිවසින් බැලුවා මෙයාත් කොහෙද ගියේ? ඔයවත් ගියා නෙමෙයි. ඒ මොහොතේම 500ම චුත වෙලා අවීචිමා නරකේ ඉපදිලා. අපරාපරියේ අකුසල කර්මයක් එළඹ සිට 500ම අවීචි ඉපදිලා. මොනතරම් සාහසික සිද්ධියක්ද, භයානක සිද්ධියක්ද? දිව්‍ය ලෝකෙදල කෙලීම අවීචියට ගියා. ඊළඟට බැලුවා තමන්ට ඉතිරි 500ටයි. ඉදිරියට නම් බැලුවාම තව 17කින් ඒ ඇත්තන්ටත් යන්න කර්ම විපාකයක්. දැන් දෙපැත්තකින් විශාල මානසික සන්තාපයක් ඇති වුණා. ඒ කියන්නේ සිතේ පුදුමාකාර වේදනාවක් ඇති වුණා. දැන් මේක කියා ගන්න කෙනෙක් වෙන නෑ. අර 500ත් එක්කම ආව ලෝතුරා බුදු පියාණන් වහන්සේ ළඟට. ඇවිල්ලා ප්‍රශ්න ගාථාවක් කිව්වා. ස්වාමීනි, සිද්ධ වෙච්ච දේවල් ගැනයි, සිද්ධ වෙන්න තියෙන දේ ගැනයි
අපේ සිතේ තැතිගෙන තියෙනවා. උත්‍රාසයට පත් වී තියෙනවා. ඒ වගේම කම්පණයට පත් වී තියෙනවා. අනේ ස්වාමීනි මේ තැති ගැනීම උත්‍රාසයට පත් වීම කම්පණය සංසිඳවා ගන්න යම් පිළිවෙතක් ඇතොත් අපට අවසර ලැබේවා කියලා ගාථාවකින් කියනවා. නිච්ඡං උත්‍රාස්සමිදං චිත්තං නිච්ඡං උබ්බෙග්ගමිදං මනෝ අනුප්පන්නේසු චිත් කම්මේසු අතෝ උප්පතිතේ සුචේ සචේ අත්ති අනුත්‍රස්සං සම්මේ අක්කාහි පුච්චිතු. මේ සිද්ධ වෙච්ච දේ ගැනත් සිද්ධ වෙන්න තියෙන දේ ගැනත් අපේ සිත නිතරම උත්‍රාස්ත වෙලා තියෙනවා. උද්විග්ග වෙලා තියෙනවා. බියටපත් වෙලා තියෙනවා. අනේ මේ තැතිගන්නේ නැති තැනක් තේනවා නම් පිළිවෙතක් තේනවා නම් අපට අවසර ලැබේවා. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ දේශනා කළ බොහෝම වටිනා භාවනා ප්‍රතිසංයුක්ත ගාථාවක්. නාඤ්ඤත්‍ර බොජ්ජංගා තපසා නාඤ්ඤත් ඉන්ද්‍රිය සංවරා නාඤ්ඤත්‍ර සම්බ නිසංගා සොත්තිං පස්සාමි පාණිනං. දිවි රාජේනි නාඤ්ඤත්‍ර බොජ්ජංගා බොජ්ජංගාත නොවැදුවොත් නාඤ්ඤත් ඉන්ද්‍රිය සංවරා ඉන්ද්‍රිය සංවරයේ නොවැදුවොත් තපසා නාඤ්ඤත්‍ර සීල භා සීලවන්ත භාවයේ නොවැදුවොත් නාඤ්ඤත්‍ර සබ්බ නිස්සංගා සියල්ල කෙරේ බැඳුම් අත් නොහැරියොත් සොත්තිම් පස්සාමි පාණිනං සත්‍යන්නේ සපක් නොදකින්නෙමි. බොජ්ජංග නොවැදුවොත් සීලවන්ත භාවයේ නොවැදුවොත් ඉන්ද්‍රිය සංවරයේ නොවැදුවොත් සියල්ල කෙරේ ආසාවක් නැහැරියොත් සනසිල්ලක් නැහැ. සනසිල්ලක් ලබන්ට නම් කැට ගැනීමක් නැතු වෙන්න නම් බොජ්ජංග වඩන්න, සීලවන්ත වෙන්න, ඉන්ද්‍රිය සංවරය වඩන්න, සියල්ල කෙරේ බැඳීමක් හරින්න. මේ ධර්මතා හතරක්, ගුණ ධර්මතා හතරක් පහදා දෙමින් ගාථාව දෙසුවා පමණයි මේ 500ක් දෙනා සහිත සුබ්‍රක්‍මර දිව්‍ය රාජයා පුරාකෘත කුසලානුභාවයේ මතුවීමෙන් සෝවාන් මඟඵල නිවන් අවබෝධ කරගත්තා. අන්න භාවනාවක් සුළු මොහොතකදී එතුමාට වැඩි ඡේති. එනිසා භාවනාවේ සිට දියුණු කිරීම කියන එක අවුරුදු ගණන් නෙමෙයි. ඒක තත්පරයකින් විනාඩියකින් දියුණු කරගන්න පුළුවන්. මේ ගැන අපි සාවධාන වෙන්න ඕනේ. මේ සිට දියුණු කර ගැනීමේ පිළිවෙත් තව ගොඩාක් කාරණා තියෙනවා. අපි සලක බලමු. දැන් අපේ සිත නිතරම සැප හොයනවා කියවනේ. ඒ කොයි විදිහේ සැපද? සැප જાති දෙකක් තියෙනවා. සාමිස සැපය, නිර්ආමිස සැපය. සාමිස සැපය තමයි ඉන්ද්‍රියම් පිනවීම ලැබෙන අප්‍රුප්තිකර සැපය. හරියට පිපාසයෙන් ලුණුදියේ පානය කරන්න වගේ නොසන්සිඳෙන සැප මේ ආසාව තමයි සාමිස සැපය. ඒ කියන්නේ පස්කම් සැපය. නිර්ආමිස සැපය නම් කුසල ධර්මයන් සම්බන්ධ දන් දෙමින්, සීල රකිමින්, භාවනා කරමින් මානසික පිරිසුදු බව ලැබමින් ඇති කරගන්න සැපයට කියනවා නිරාමිස සැපය. තෘෂ්ණා දෘෂ්ටියෙන් මිශ්‍ර නොවු සැපයයි නිරාමිස සැපය. සාමිස කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි දෙකට අරමුණු වෙනවා. තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් තොරව නාවු යයින් මිශ්‍ර නොවු සැපයට කියනවා නිරාමිස සැපය. මේ නිරාමිස සැපයේ භාවනාවක් කරනකොට තමයි විශේෂයෙන් දැක ගන්න පුළුවන්. අර සඳහන් වෙනවානේ යතෝ යතෝ සම්මසති කන්දානං උදයබ්බයං ලබති පීති පාමොජ්ජං අමතන්තං විජානත. යම් යම් පමණකින් සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම දකිනවනම් ඒ වෙලාවේ අමෘතේ දකින්නා හා සමානව පුදුමාකාර සෝයක් මනසට ඇති වෙනවා කියේ. ඒ ගැඹුරු තැන. නමුත් අපි සලකා බලන්නට ඕනේ අපේ සිත සහනශීලී සිතක් සංසුන් සිතක් බාට පමුණවා ගන්න භාවනාවක් ප්‍රයෝගික කරගන්නේ කොහොමද කියේ. සතර කමඨං කියා භාවනා හතරක් තියෙනවානේ. බුදුගුණ, මෛත්‍රිය, අසුභ, මරණ සති. මේ බුදුගුණ වඩන්න වඩන්න අපේ සිත වැඩෙනවා. කුමක්ද වැඩෙන්නේ? ශ්‍රද්ධා ප්‍රඥා දෙක මුල් කොට ඇති බෝධිපාක්ෂ ධර්ම සම්භාරයක් වැඩෙනවා. බුදුගුණ වඩන්න වඩන්න පුදුමාකාර මානසික සුවයක් ලැබෙනවා. ඒ වගේම සිහිනෙන් පවා බුදුගුණ වඩන්නාට පුදුමාකාර දේවල් සතුරුදායක සුබ දේවල් දකින් ලැබෙනවා. එතරම් පුදුම දෙයක් මේ බුදුගුණ. පින්තුන් අහලා තියෙනවා පෙර මීට පෙර ධර්මදේශනයකදී කියුණා අපේ පූජනීය ආරණ්‍ය වාසී ලොකු ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මීට අවුරුදු 60-70කට පෙර උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයක බොහෝම පරිණ ආරණ්‍ය සේනාසනයක දින රවුලක් ඇති බොහෝම කලතුණා ප්‍රසාද නියුක්තාසික මහත්මිය අවිල්ලේශ්වරයන් වැඳ
ඇහුවා ස්වාමීන් වහන්සේලා මුණගැහුවා. ඉතින් කායගත සති භාවනාව, ආනාපාන සති භාවනාව, එවාගෙම මරණානුසති භාවනාව, සතිපට්ඨාන භාවනාව මේ වඩනවා. එතකොට මේ උපාසකතුමා කිව්වා ස්වාමීන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තමන් සුදුසු කර්මස්ථානයක් ඉල්ලාගෙන ඒකනේ වඩන්නේ. දැන් පිරිනිවන් පෑවට පස්සෙත් එහෙම කරන්නේ. පිරිනිවන් පෑවට පස්සේ බුදුගුණ ජීවමානයිනේ. ඉතිපිසෝ ගාථාව 1021ක් ඇතුළත ලක්ෂ වාරයක් භවනා කරනකොට බුදුරජාණන් වහන්සේ තමා ඉදිරියට වඩිනවා. ඒ වෙලාවේ ගෞරව සම්ප්‍රයුක්තව වැඳලා තමාට නියමිත කමඨහන් ලබා ගත යුතුයි. තමන්ගේ චරිතයට අදාළ කර්මස්ථානයට උඩ ලැබෙනවා. ඒ භාවනාවනේ වඩන්න ඕනේ ස්වාමින් වහන්සේ. එතකොට වරදින්නේ නැහනේ. එතකොට අතරමං වන්නේ නැහනේ කියලා මේ පින්වතා ප්‍රකාශ කළා. ස්වාමින් වහන්සේ බොහෝම සතුටින් ඒක බාරගෙන පින්දපාත වැඩියා. උපාසකතුමා ආරණ්‍යයට ඇතුළේ නැහැට ගියා. ගමට ගිහින් ස්වාමින් වහන්සේලා පින්දපාත ලබාගෙන දායක පින්තුන්ගෙන් ඇසුවා. මේ උපාසක මහත්මිය කාරණෙට ගියායි කවුද මෙන්න මෙහිමයි හැඩරුව. ඒ ගම් වාසීන් කෝ ඒ වගේ කෙනෙක් මේ පලාතක වඩන්නේ. ආපසු ආරණ්‍යයට වැඩියාම ඒත් නැහැ. කවුරුත් නැහැ. මේ කවුද? සැබවින්ම ආර්ය දේවතාව කෙටි. සිල්වත් උත්තමයන් වහන්සේලාට පිහිට වෙනවානේ, මඟපාදා දෙනවානේ. ඊට පස්සේ ස්වාමින් වහන්සේලා තවත් බොහෝ දිනාට කියලා මේ පිළිවෙත වැඩුවා. 100ට 100ක් සාර්ථකයි. බුදුගුණ 21000ක් ඇතුළත වඩනකොට 75000 පමණ පිරෙනකොට මෙන්න ජීවමාන බුදුරජාණන් වහන්සේ මැවි පේනවා Tamanda. හැබැයි පස් දිනකොට පමණ පැණිලි කියනවා මට කිව්වා එක්කෙනෙකුටවත් බැරි වුණා කමටහන් ගන්න. හේතුව මේකයි. අර දර්ශනීය බුද්ධ රූපේ පේනකොට උතුරාණ ප්‍රසාද නිසා සාදුකාර දෙවෙනවා. පෙරලි පෙරලි වඳිනවා. ඒකෝට අතුරු දහන් වෙනවා. ඒක මනෝ මනා සිහියෙන් මනා නුවණින් සමාධියෙන් නොබිඳ හිතින් ඕනේ ලබා ගන්න. ඉතින් මේින්ද පැහැදිලි වෙනවා මේ බුදුගුණ භාවනා කරන කොටත් පුදුමාකාර ප්‍රතිඵල ලැබෙන හැටි. අද වුණත් ඕනෙම භාවනා කරන කෙනෙකු බියකට, තැති ගැනීමකට, එවාගෙම નિરાස්වාද බවකටපත් වුණා නම් කරන්නේ තියෙන බුදුගුණ. බුදුගුණ වඩනකොට ඒ හිතේ තියෙන ශ්‍රද්ධාව වැඩි වීම නිසා පුදුමාකාර සහනය, පුදුමාකාර අත්දැකීමක් ලැබෙනවා. භාවනා කමටහන් නොනවත්වාම දිනු කරගන්න ශක්තිය ලැබෙනවා. කින් තුන් දන්නවනේ දැන් අර මෙත්තානිසංස සූත්‍රයේ තියෙන 11 මහානිසංසය. සැපෙන් නිදා ගන්නවා. සැපෙන් අවදි වෙනවා. නපුරු සීන නොදකින්නවා. එවාගෙම මිනිස්යන්ට ප්‍රිය වෙනවා. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. දෙවියෝ රැක ගන්නවා. වාසවිස අවියාවද ගිනි ඉපත්ති වලකිනවා. මුහුණේ වර්ණේ පහපත් වෙනවා. හිත සමාධිමත් වෙනවා. හැම කටයුත්තක සිහියෙන් යුක්ත වෙන්න සමත් වෙනවා. මරණ අසන්න මොහොතේ පවා මනස සිහිනුනි යුක්ත වෙනවා. ආයු කෙලවර බඹලෝක දිනවා. මේ ඔක්කොම හිත දියුණු කිරීමෙන්නේ මේවා මිලමුදල් වලින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. අද කාලයේ කොච්චරවත් නිින්දක් නැති අය ප්‍රතිකාර ගන්නවා. ඒ සියල්ලට වඩා සාර්ථක ප්‍රතිකාරයක් ලැබෙනවා මෛත්‍රිය. මෛත්‍රිය වැඩුවා නම් ඉතා සැපෙන් නිදා ගන්න පුළුවන්. දෙවියන් ඇවිල්ලා ආරක්ෂා කරන මව්පියන් වාගේ අත්හදා බලන්නේ. ඕනෑම විපත්දායක අවස්ථාවකදී මෛත්‍රී භාවනා පුරුදු කරනකොට ඒ මොහොතේ මේ ඥානිසංස දකින්න පුළුවන්කම තියෙනවා. යම්කිසි විහාරස්ථානයකට ඇතුල් වෙන්න ඉස්සර වෙලා තමන්ගේ සිත මෛත්‍රීන් පුරවා ගන්න ඕනේ. මම වෛර නොවේමි, තරහ නොවේමි, නිදුක් නිරෝගී වේමි, සුවපත් වේමි. මාමින් මේ සේනාසනයෙහි මේ විහාරස්ථානයේ ඉද්දෙන් අහසේ ඉන්න දෙවිදේවතා මඬුල්ල වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ විහාරස්ථාන වාසී පූජනීය ස්වාමින් වහන්සේලා වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ විහාරස්ථාන වාසී කැපකරු පින්නතුන්, උපාසක පින්නතුන් වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ විහාරස්ථාන වාසී සීල සත්‍යෝ, සීල ප්‍රාණීහු, සීල භූතයෝ, සීල කුජ්ජලයෝ, සීල ආත්භාවයත්වෝ, සීල ස්ත්‍රීහු, සීල පුරුෂයෝ, සීල ආර්යෝ, සීල අනාර්යෝ, සීල දෙවියෝ, සීල මිනිස්යෝ, සීල විනිපාතික සත්වයෝ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා. ඒ විහාරස්ථානයේ ඇතුල් වෙනකොටම තමන්ගේ සිත නිවාගරණ ඇතුල් වුණේ. ඉතින් ඒ වැඩ ඉන්න ගරු ස්වාමින් වහන්සේලාගේ අනුකම්පාව ලැබෙනවා.
ඉන්න කැපකරු පින්නතුන්ගේ කරුණාව සහයෝගය ලැබෙනවා. එන යන සදහැවතුන්ගේ අනුකම්පාව සහයෝගය ලැබෙනවා. ආරක්ෂක දෙවිදේවතා මණ්ඩලගේ ආරක්ෂා නිරතුරුව ලැබෙනවා. මේවා මිලමුදල් වලින් නිමින් ලැබෙන්නේ. ඒ සම්පල් ලැබුණේ අර සතියක් වියදම් නොකර මිත්සිත පැතිරවීමෙන්නේ. එච්චර දිග වේලාවක් නැතත් නිදුක් නිරෝගී සුවපත් වේවා කියන වචන මාත්‍රිය හරි සිහි කිරීමෙන් ඒ ආනිසංස ලැබෙනවා. යම් කිසි රාජකාරී කරන මධ්‍යස්ථානයකට ආයතනයට අතුල් වෙන ඉස්සර ඒ ස්ථාන ඉදින් ඉන්න අහසේ දෙවියන්ට ඒ ස්ථානයේ භාර ප්‍රධාන නිලධාරීන්ට සේවක සේවිකා දීන්ට එන යන සැමටත් අර වාගේ හෙටියෙන් හරි මෙත්සිත පවත්වලා අතුල් වෙනකොට ඒ තමන්ගෙන රාජකාරියේ නිරුපද්‍රවතු සිද්ධ කරගන්න පුළුවන්. ඒක අපි බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් දීව අදාළ උපදේශයක්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරනවා නම් දේශනා පටන් ගන්න ඉස්සර ශ්‍රාවක පිරිස සියලු දෙනාට අසීමිත මෛත්‍රිය වඩලා තමයි දේශනා පටන් ගන්න. ඒක භික්ෂුන් වහන්සේලාටත් සියලු දේශකයන් වහන්සේලාටත් අදිෂ්ඨාන කොටගෙනම පැවැත්වූ උපදේශයක් හැටියට දේශනා කළ තියෙන අන්ධක වින්ද සූත්‍රය. එතකොට මෙන්න මේක නිසා මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව වැනි භාවනා ක්‍රම අත්හදා සබා ගැනීමෙන් ඒ වෙලාවට පුදුමාකාර අනුසස් ලබා ගන්න පුළුවන්. දැන් සමහර විට තමන් බලාපොරොත්තු වෙනට වඩා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේ භාවනාවෙන් සිත දියුණු කර ගැනීම නිසා. එනිසා බෞද්ධයන් වශයෙන්, බෞද්ධයන් ප්‍රමණක් නිය අබෞද්ධයන් වශයෙන් උත් භාවනා ක්‍රම ගැන වඩා උනන්දුවක් ඇති වුනොත් අපට මිලමුදල් වලින් කළ නොහැකි පුදුමාකාර ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා මේ භාවනා සම්බන්ධ වැඩිපුර කරුණු අපි ඉගෙන ගන්නට ඕනේ. දැන් අපි සලකා බලමු ආනාපාන සතිය කෙටියෙන්. ආනාපාන සතිය වැඩිම පුදුමාකාර අනුසස්ගෙන සිත දියුණු කර ගැනීමට ප්‍රයෝගී වෙන්නේ බොහොම සරල භාවනාවක්. සමහර විට අධ්‍යාපනයේ ලබන සිසු දරුවෝ මේ සම්බන්ධව යෙදෙනවා නම් පුදුමාකාර ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ පාඩමට පළමුවෙන් වේලාසනින් අවදි වෙලා අඩුගාන විනාඩි 10ක් තරම් කෙටි වේලාවක් අස්සාස පස්සාස අරමුණේ සිහිය පිහිටුවා ගන්න. ඒ සිද්ධ වෙන්නේ විසිරණ සිත එක්කාසු කරන්න හුරු වීමයි. විසිරණ සිත එක්කාසු වීම නිසා කරන පාඩම ධාරණී වෙනවා. කරන පාඩමේ අර්ථය පැහැදිලිව වැටහෙනවා. ඉතින් මොනතරම් වටිනා දෙයක්ද? යම් කිසි වේලාවක අන්තියක පාඩම් කරන වෙලාව, නැත්නම් ලිපියක් ලියන වෙලාව, රචනාවක් කරන වෙලාව, ගණනක් හදන වෙලාව, මොනවා හරි දෙයක් කරන්න පටන් ගන්නකොට විනාඩි භාගයක් හරි අස්සාස පස්සාස අරමුණේ සිහිය පිහිටුවාගෙන පටන් ගන්නව නම් ඒ කාරණේ බොහෝම සාර්ථකව, සංසුන්ව, එවාගෙම निराකූලව නිවරදිව කරන්න පුළුවන්. නිදා ගැනීමත් එහෙම, නිදා ගන්න ඉස්සර ආස්වාස ප්‍රාස්වාස අරමුණේ විනාඩියක් දෙකක් සම්පත් කරගෙන සිත ඉදා ගන්නම් මුළු නිින්දම සපදාක නිින්දක් බාටපත් වෙනවා. මේ සිත සංවර කර ගැනීම. මේ වාගේම යම් කිසි කෙනෙක් තමාට දෝෂාරෝපණය කරනවා. මේ දෝෂාරෝපණය කරන වෙලාවේ තමන්ගේ සිත සංසුන් කරගන්න ආනාපාන සතිය වැදගත් වෙනවා. ආනාපාන සතියේට සිහිය පිටුවා ගත්තම අර දෝෂාරෝපණ ඇහෙන්නේ නැහැ. පින්තුන් අහලා ඇතිනේ අර දීඝ භානක අබේ කියන මහා ස්වාමීන් වහන්සේ ආරිවංශ දේශනාවක් පැවැත්වුවා කිස්ස මහරාමී. ඒ කාලේ අද වගේ නෙමෙයි, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ දහස් ගණන් ලක්ෂ ගණන් එකතු වෙනවා බණ අහන්න. මොකද මේ ආරිවංශ දේශනා කලාතුරකින් අහන්න ලැබෙන්නේ මුළු රාත්‍රියේම අතරක් නැර පැවැත්වෙන දේශනාවක්. ඉතින් එදා අවිත් හිටියා මහේ ශාක්‍ය සංඝේස්තර ස්වාමීන් වහන්සේලා පා බණ අහන්න. විශාල සංඝ පිරිසක් හිටියා බණ අහන්න. උදේ පාන්දර ධර්ම දේශනාව නිමවා පිටත් වුණා දීඝ භානක අබේ ස්වාමීන් වහන්සේ. ඊට මුලින් ඉස්සරහන් යනවා වැඩිහිටි හාමුදුරු නම. අද යොදුනක් මානේ මේ දේශකයන් වහන්සේට බැන බැන ගියානේ. අද යොදුනක් මාසේ බැන බැන ගියා. මේ ඉස්සරහන් යන්නේ ඊළඟටම තමයි අබේ ස්වාමීන් වහන්සේ වඩින්නේ. ඉතින් අනේ යොදුනක් අඩ යොදුනක් කියන්නේ ගව් දෙකක්නේ. ගව් දෙකක් අද කාලේ හැටියට 70ක්ම පහක් තරම් දුර ආගමනින් මේ මෙමින් දෙමන් සංදියකින් දෙපැත්තට වඩින්න තියෙනවා. දේශකයන් වාසික පැත්තකට වඩනවා. අර බණිමින් ගිය ලොකු ස්වාමීන් වාසික පැත්තකට වඩිනවා. මේ වඩින්න පළමුවෙන් හැරෙන්න පළමුවෙන් මේ ධර්ම කතික දීඝ භානක අබේ ස්වාමීන් වහන්සේ අර බණ බණ ගිය ස්වාමීන් වහන්සේට බොහෝම ගෞරවයෙන් පාල්ල වැඳනි. වැඳලා කිව්වා ස්වාමීනි මම මේ පැත්තටයි වඩින්නේ. මේක දැක්කම මේ දීඝ භානක ස්වාමීන් වාසික ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා
විහාරස්ථානියට වැඩියාට පස්සේ වැඳලා හවා ස්වාමීනි මේ අඩවදුණක් මානේ බැන බැන ආපු අර ලොකු ස්වාමීන් වහන්සේ කොහොමද ස්වාමීනි පා අල්ල වැඳේ. එතකොට මේ ධර්ම කතික ස්වාමීන් වහන්සේ උත්තර දුන්නේ ඇවැත්නි මට ඇහුනේ නෑනේ. මගේ පියවරකින්වත් කමටාට මිදුනේ නෑනේ. එනිසානේ මට මැරුණ නැති නිසා මම වැඳ. ඉතින් මොනතරම් පුදුමද භාවනාවකින් හිත පුරුදු කරගත්තාම මොනතරම් සැනසුමක්ද අර හාමුදුරන් හිත කොච්චර නිමින් නැද්ද. උනාසේ බැන බැන ආවේ යන්ක සීරිසාවකින්නේ අන්තිමේදී හිත නිවිලා හිතේ සංසුම් බවකින්නේ තමන්ගේ විහාරස්ථානිත වඩින්න ඇත්තේ. මේ දේශක ස්වාමීන් වහන්සේට බිනක්වත් හානි නොවුනේ අර භාවනාවෙන් හිත පුරුදු කරගත්ත නිසානේ. අපේ ලංකාවේ තියා මහා සංඝරක්කිත කියලා සම්භාවනීය ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 60ක් උපසම්පදාවින්. ඒකට වයස 80ක් 90ක් වෙන්න පුළුවන්. අපවත් වෙන්න ඕනේ මෙන්න වෙලාවේ උපස්ථායකයන් වහන්සේ ඇහුවා ස්වාමීනි අරිහත්ත්වයට පත් උනේ කවදද ස්වාමීනි? මරණාසන්න මොහොතේ අහන්න කැපයිනි කියන්නත් පුළුවන්. ඉතින් මේ ගරු ස්වාමීන් වහන්සේ කියවෙත්නි මං රහත් වෙන්නේ නැහැ. මගේ බලාපොරොත්තුව මෛත්‍රී බුද්ධ ශාසනයේ රහත් වෙන්නයි පැවිදි වෙලා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ රහත් කියලා මුළු ලංකාවේ ප්‍රසිද්ධයි. දැන් ඔන්න අවසාන ගෞරව දක්වන්න 12 යොදුනක් මානේ සෙනඟ රැස් වෙලා. ඉතින් ඒසා විශාල පිරිසකට ඔබ වහන්සේ පුතුජනම අපවත් වුණා කියලා දැනගත්තොත් විපිලිසරයක් එනවනේ. එහෙනම් එවැත්නි මගේ ඇඟ ටිකක් කෙලින් කරලා හාන්සි කරලා ඔය ඇතු එළියට වඩින්න මට විවේක දෙන්න ටික වෙලාවක්. ඒ විදිහට කළා. තත්පර ගානයි ගතුනේ මේ උත්තමයන් වහන්සේ රහත් වුණා. අසුරසනක් ගහලා කැඳේව ඇතුළට උපස්ථායකයන් වහන්සේ. ඉව දැන් මං රහත් වුණා. අනේ ස්වාමිනී මේ නැගිට ගන්නත් බැරි වෙලාවේ රහත් වුණා කියන එක මහා දුෂ්කර සිද්ධියක් නේද? කාර්යයක් නේද? නෑ ඇවැත්නි ඒක නෙමෙයි. මං උපසම්පදාව නෙමෙයිට අවුරුදු 60 කට ඉස්සෙල්ලානේ උපසම්පදා මාලකයේ පටන් අද වෙනතුරු මගේ පියවරකින්වත් භාවනා කමටහන බිඳුනේ නෑ. ඒකයි ආශ්චර්ය දුෂ්කර දෙයි. මේ විදිහට කියලා උන්වහන්සේ සංඝ පිරිසට අනුශාසනා කරලා අරිහත්යෙන් සමසීසිය වෙලා පිරිනුවන් පෑවා. උන්වහන්සේගේ ශිෂ්‍ය භාගිනිය සංඝරක්කිත ස්වාමින් වහන්සේ උපසම්පදාවෙන් 55 වෙනි වසරේදී ඔය වගේම අවසාන මොහොතේ රහත් වුණා. ඉතින් මේ தත්ත්වය කොහොමද සිද්ධ වුනේ? භාවනා පුරුදු කර ගැනීමෙන් නේ. මේ වාගේ කක් නෙමෙයි අපට අහන්න දකින්න කියවන්න ලැබිලා තියෙනවා. සිය දහස් ගණන් කරුණු භාවනාවෙන් මෙලොව වශයෙන්ම ලබා ගත හැකි අනුශාසනාසියක්. ඒ නිසා අපි ගෞරවයෙන් ආරාධනා කරන ගිහි පැවිදි සෑම සත්පුරුෂයෙකුමන්ට භාවනාවෙන් නිම ඵල නිලා ගන්නට ඕනේ. වෙනත් බාහිර වැඩ කොතෙකුත් අපට තියෙනවා. ඒ හැම කටයුත්තක්ම භාවනාවෙන් කරන්න පුරුදු වුණා නම් අපට කොයි වෙලාවකවත් කිස්සුනා කියලා ආපසු කනගාටු වෙන්න පසුතැවෙන දෙයක් නැහැ. බුද්ධ දේශනාවේ තියෙන්නේ හැම කටයුත්තකදීම යෝනිසෝ මනසිකාරයට අනුරූපව භාවනාවක් හිතේ පුරුදු කර ගැනීමයි. ඉන්නතුන් අහලා තියෙනවා නේද අර ගිරාකටමෙක් භාවනා කරලා ජයක් ගත්ත හැටි. ඒ කියන්නේ බුද්ධ කාලේ කම්මාස ධම්ම කියන නියංගම් ප්‍රදේශේ කුරුණාට, ධම්මජූතලේ කුරුණාට, අද කාලේ දිල්ලියේ ප්‍රදේශය, එක්තරා මෙහෙණින් වහන්සේලාගේ ආශ්‍රමයක නළුවෙකුගේ ගිරාකටමෙක් අමතක වෙලා ගියානේ. මේ ගිරාකටවට මිනිස් බසින් කතා කරන්න පුරුදු වී තිබුණා. මෙහෙණින් වහන්සේලා මේ ගිරාකටව හදාගත්තා. නමක් තිබ බුද්ධ රක්කිත. ඉතින් මේ බුද්ධ රාක්කිතට සංඝ ඉස්තරයෙන් වහන්සේ කිව්වේ බුද්ධ රාක්කිත අප ළඟ ආශ්‍රයෙන කොට පැවිද්දන් ළඟ ආශ්‍රයෙන කොට නිකන් ඉඳපා දරුව භාවනාවක් කරන්න ඕනේ. ඔබට ගැඹුරු භාවනාවක් කරන්න බැහැනේ. මේ තමන්ගේ ශරීරය ඇටසැකිල්ලක් කියලා හිතන්නේ. ඇටසැකිල්ලක් බව හිතාගෙන අට්ටි 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 කියමින් ඉඳ. මේකයි උපදේශය. ඉතින් මේ වෙලාවේ මේ ග්‍රාහකයා මේක පාඩම් කරගෙන අත්තක් උඩට ගියත්, පොරණක් උඩට ගියත්, වහලයක් උඩට ගියත් හැම වෙලාවෙම අට්ටි 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 කියමින් ඉන්නවා. අන්න දැන් හිත ඒ තැනත්ගේ සතාගේ හිත අට්ටි කියන සංඥාවෙන් පුරුදු වුණා. 1000ක් උදේ ඉර අවවතපමින් පොරණක් ආගේ ඉන්නකොට සකුණාගේ කියන උකුස්සෙක් ඇවිල්ලා මේ ග්‍රාහකයා දැහැගත්තා. මේක සාමාන්‍යයෙන්ම වාසලේ දැකලා අත්පොළ සංගාලා මේ උකුස්සා බිය ගන්නවලා ග්‍රාහකයා මුදවාගත්තා. ඉන්දවාගෙන සාතු කරල ඇසුවා බුද්ධ රක්කිත මේ උකුස්සා දහගෙන යනකොට මොකද දරු හිතුනේ? ආර්යාවෙනි මට හිතුණා ඇටසැකිල්ලක් විසින් ඇටසැකිල්ලක් දහගෙන යනවා පොතන කාර්ය මේ ඇටසැකිල්ල විසිරෙනවා. සාදු සාදු බුද්ධ රක්කිතය මේ ජීවිතේ මගපල නිවන් ලැබුණත් මතු අනාගතේ නිවන් දකින්නේ මේකම ඇති මේකම භවනා කරන්න. මේ කුමක්ද? අර ගිනාපැටවට බයක් නැති නූනේ අර හිත භවනායම් පුරුදු කරගත්ත නිසානේ.
මේ ළඟදී අපේ භාවනා නියෝගයේ සදහවත් මහත්මියක් අත්දැකීමක් කිව්වා. මේ අප්‍රේල් මාසේ අකුණු කුපරනවානේ. එතුමා භාවනා යදී ඉන්නකොට එක පාට ගිනි බෝලයක් අරමුණු වුණාලු. ගිනි බෝලයක් අරමුණු වුණා ඊතර භාවනාවට. එතුමා භාවනාවෙන් ඉන්නවා සමාපත්තියෙන් වගේ. ස්වල්ප වේලාවකින් නැගිට්ටා. නැගිටලා බලනකොට ගෙදරට අකුණක් කුපරලා ගෙදර වහල කැඩිලා. එතුමාට කිසියම් ගාණක් නැ අනෙක් ගෙදර කවුරුත් කම්පණයට පත් වෙලා. එතුමා දන්නේ නැ මේ කුමක්ද හිතේ අකම්පිත බවක් ඇති වුනේ භාවනාවෙන් දිනු වෙච්ච නිසානේ. මේව කවුද ගෙන දෙන්නේ? භාවනාවෙන් හිත පුරුදු කිරීමේ ආනිසංස වශයෙන්යි. එනිසා භාවනාව කියන එක සාඋතුම් සම්පත්තියක් පිළිවෙතක්. මේ පිළිවෙත අපි අනුගමනය කරමු. ඒ පිළිවෙත අනුගමනය කරන අතරත සාදුරට නිවැරදිව කමඨහන් දෙන කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමු. ඊයේ සුදුසු භාවනා කමඨහන් ගැන සාකච්ඡා කළ ආභෝධයක් ලබා ගනිමු. එසේ ආභෝධය ලබා ගනිමින් මේ භාවනා මනසිකාරය දිනපතාම අවදි වූ තැන පටන් නින්දට යනතුරු අතරක් නෑර පුරුදු කර ගනිමු. උදේ අවදි වෙනකොටම අදිෂ්ඨාන කරගන්න පුළුවන් මම අද බුදුගුණ භාවනාවෙන් කාලය ගෙවන්නේ. මං අද මෛත්‍රී භාවනාවෙන්, මං අද කරුණා භාවනාවෙන්, මං අද මුදිතා භාවනාවෙන්, මං අද උපේක්ඛා භාවනාවෙන්, මං අද පිළිකුල් භාවනාවෙන්, මං කරණීය මෙත්ත සූත්‍ර භාවනාවෙන්, මම අද මරණානුසති භාවනාවෙන්, මම අද අනිත්‍ය සංඥා භාවනාවෙන් තමන් අදිෂ්ඨාන කරගන්නවා. අදිෂ්ඨාන කරගෙන යන්නේ හැම විටම යටත් පිරිසෙන් ශරීරේ ප්‍රතිජාගන කටුල්දී පවා භාවනා කරන්න අපි පුරුදු වෙමු. එසේ පුරුදු වෙනකොට පුදුමාකාර මානසික වින්දනයක් ලබන්න දිනපතා පුළුවන් වෙනවා. අකම්පිතියක් ඇති වෙනවා. තරහ යන අරමුණේ තරහ නොවී යනවා. බිය වෙන අරමුණේ බියක් ඇති ගැනීමක් නැතුව සහනයක් ලැබෙනවා. ආසාවල් ඇති වෙන රාග සහිත සිතිවිලි ඇති වෙන අරමුණේ හිත වීතරාගීව පවත්වා ගන්න පුළුවන් වෙනවා. ශෝක වෙන අරමුණේ ශෝක නොවී ඉන්න පුළුවන් වෙනවා. ඔය වාගේ අනේකානිසංස එදිනෙදා වින්දනය කරමින් ජීවිත සම්පත්තිය ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒ සම්පත්තිය තවත් ඈට මඟ පාදා දෙමින් උපකාර වීම බුදුසසුනේ චිරස්ථිතී පිණිස පවතිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළානි මහා පරිනිබ්බාන සූත්‍රයේ ඉමේ ච සුභද්ද භික්ඛු සම්මා විහෙරයං අසුඤ්ඤෝ ලෝකේ අරහන්තේහි යස්සේ සුභද්‍රේ මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ සම්මා විහෙරණින් වෙසෙත්නම් ලොව රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කිව්වේ. තමන් සීලයක් රකින්නවා නම් තවත් පැයට සීලවන්ත වෙන්න උපකාර වෙනවා. තමන් සමත භාවනාවක් කරනවා නම් තවත් පැයට සමත භාවනා කරන්න උපකාර වෙනවා. උපදෙස් දෙනවා, ධෛර්ය දෙනවා. තමන් විපස්සනා වඩනවා නම් තවත් පැයට විපස්සනා වඩන්න උපකාර වෙනවා. තමන් ධ්‍යානයක් ලබාගෙන තියෙනවා නම් තමන් ලබාගත් බව නොකියා අන්නයට ධ්‍යාන ලැබෙන්න උපකාර වෙනවා. තමන් අභිඥාවක් ලබාගත්ත නම් අන්නයටත් අභිඥා ලබා ගන්න උපකාර වෙනවා. මේ විදිහට තමන් ලබා ගන්න උතුම් ධාර්මික නිර්ආමිස ධර්ම සැපය තවත් අයට බෙදා දෙමින් බුදුසසුනේ චිරස්ථිතිය සලසාලන්න පුළුවන්. මෙන්න මේක නිසා මෙයින් ලැබෙන මානසික සුවේ තමන්ට දෙවියන් සහිත සමස්ත ලෝකයාටත් හිතසුව පිණිස බෙදා දෙන්න පුළුවන් උතුම් රසවත්දයක් වෙනවා. නිසා මේ භාවනා මාර්ග අපි අනුගමනය කරන්නට ඕනේ. සෑමදාම අපි භාවනා ගැන කතා කරනවා. භාවනා ප්‍රතිඵල ලබා ගන්නැතුව බොහොම ඉන්නවා. තව තවත් ලංකාදීපේ භාවනා මනසිකාරයෙන් ප්‍රතිඵල ලබා ගන්න වාසනාවන්තව වැඩි වැඩියෙන් පහළ වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකාවට වඩා ථේරවාද බෞද්ධ රටවල් වශයෙන් බුරුම රට, තායි රට වැනි රටවල බොහෝම භාවනා දියුණු කරගත් ගිහිපැවිදි බෞද්ධයෝ ඉන්නවා. අපේ ලංකාවේ ඉස්සර ඇඟිල්ලක් දෙක්නලා කියන්න බැරි තරම් ආර්යයන් වහන්සේ අධිගමලාභීන් වහන්සේලා හිටියා. ඉදිරි අනාගතයේත් එසේම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතරත මේ අතුතුම් වෙසක් පුන් පොහෝ දිනේ නිමිත්තෙන් හෝ විසක් සතියේ නිමිත්තෙන් පැවැත්වෙන මේ උතුම් ධර්ම දේශනා තුළින් අපි මේ වර්ෂයේ පුරා භාවනා මානසිකාරයෙන් රටේ තියෙන අසහනකාරී තත්ත්වයන් ද සංසිඳවාගෙන ලොවට සැනසුමක් උදාපත් කරගනිමින් ආධ්‍යාත්මික సంతානේ අභිවෘද්ධිය සඳහා භාවනා කර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු. ඒ භාවනා තුළින් මගඵල නිවන් සුව සාක්ෂාත් කරගත් බුදු පසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සෑම කල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා. අපටත් අපේ ජීවිත කාලය තුළදී අප්‍රමාදව සමථ උපාසනා භාවනා මාර්ගයේ අභිවෘද්ධියට ගමනට දියුණු කරගෙන මෙලොව වශයෙන් කායික මානසික සැනසීම විඳීමින්
සාම්පරායක වාසයෙන් ස්වර්ග සම්පත්තියට සුදුසුම් බාටපත් වෙමින් අතරක් නෑර සත්‍තිස් බෝධිපාක්ෂ ධර්මයන් වඩමින් දෙලව ජයගෙන කෙලවර බුදුපසේ බුදු මහා රහතුන් වහන්සේ නිවේසනසේ වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තරාමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වේවා වාසනාව වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමි.